صدق عنابة. دلوقتي هنا ده ආර්ථික විප්ලවය කොහොමද ආරම්භ වෙන්නේ? ඒක කොහෙද ආරම්භ වෙන්නේ? මොන සියවසේද ආරම්භ? මගේ චූටි පුතා උත්තර අහගන්න. අපි දන්නවා කාර්මීකරණය, කාර්මීකරණය මූර්තජන කාර්මීකරණය. මගේ චූටි පුතා අපි සාමාන්‍යයෙන් කාර්මීකරණයක් කියලා හඳුන්වන්නේ මෙහෙම දෙයකට. ඒ තමයි දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිපදවීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම අපි හඳුන්වනවා කාර්මීකරණය කියලා. මොකක් කියලාද පුතා? කාර්මීකරණය. මොකක් කියලාද මල් චූටි පුතේ? කාර්මීකරණය. අහගන්න, මේ පාර උසස් පෙළ විභාගයට පෙනී හිටපු ළමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉතිහාසෙට ඒ තියෙනවා. හරිද? ඒක නිසාත් ඔයාලා හරියට වැඩ කරලා මහන්සි වෙලා ඉතිහාස විෂයට ඒකක් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි කොහොමාරි උසස් පෙළ කියන කඩේමත් කොහොමාරි පාස් කරගන්න උත්සාහ කරන්න. නැත්තම් ප්‍රශ්න යන්නේ මගේ පුතේ. හරි, අහගන්න. එහෙනම් අපි කාර්මීකරණය කියන එක හඳුන්වන්නේ කොහොමද මයි පුතා? දෑත්තේ ශක්තියෙන් මුල් කාලයේදී භාණ්ඩ නිෂ්පාදනය කළා. ඒ වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් සිද්ධ වුණා. අපි ඒක හඳුන්වනවා කාර්මීකරණය කියලා. එහෙම නැත්නම් එංගලන්තයේ තුල 18 වන සියවසේදී මෙවැනි කාර්මීකරණයක් සිද්ධ වෙනවා. හොඳට අහගන්න මං කියනක. අහගන්න මයි චුට්ටු පුතේ. අහගන්න. මෙවැනි කාර්මීකරණයක් මුලින්ම සිද්ධ වෙන්නේ එංගලන්තයේ. කොහෙද මයි පුතා? එංගලන්තයේ. කොහෙද මයි පුතා කාර්මීකරණයක් මුලින්ම සිද්ධ වෙන්නේ? එංගලන්තේ. කොහෙද මයි පුතා? කොහෙද පුතා? එංගලන්තේ. කොහෙද සිද්ධ වෙන්නේ? එංගලන්තේ තුල. හරි, අහගන්න අහගන්න. දුන්නයි
ඊ තලේටයි. හරි අහගන්න ළමේ ප්‍රශ්නයක් අහලා තිබ්බයකට දැන් උත්තරේ. එතකොට එංගලන්තය තුල 18 වන සියවසේ අගභාගයේදී හොඳට අහගන්න කොයි කාලයේද එංගලන්තේ 18 වන සියවසේ අගභාගයේදී කාර්මීකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමක් ඇති වෙනවා. කොයි කාලයේද 18 වන සියවසේ අගභාගයේදී. එහෙනම් මගේ චූටි පුතා හොඳට අහගන්න 18 වන සියවසේ අගභාගයේදී ප්‍රථම වතාවට කාර්මීකරණයක් එංගලන්තය තුළ නිර්මාණය වෙනවා. මොන සියවසේ අගභාගයේදීද? 18 වන සියවසේ අගභාගයේදී. එංගලන්තයේ කාර්මීකරණය ආරම්භ වෙන්නේ ප්‍රධාන කර්මාන්ත තුනක් ඔස්සේ. මුලින්ම හැම එකක්ම ආරම්භ වෙන්නේ නැහැනේ. මුලින්ම හැම එකක්ම ආරම්භ වෙන්නේ නැහැනේ. මේ මුලින්ම ආරම්භ වෙන්නේ චූටිවට පටන්ගෙන විශාල වශයෙන් මේව පරිණාමය වෙනවා, ව්‍යාප්ත වෙනවා. ඒක නිසා මුලින්ම එංගලන්තය තුල කාර්මීකරණයක් ඇති වෙන්නේ කර්මාන්ත ශාලා තුනක් ඔස්සේ. එකක් තමයි ඇඳුන් නැතුව ඉන්න බැරි හින්දා පේෂ කර්මාන්තය. අනේ පුතා, මහා බ්‍රිතාන්‍යයි එංගලන්තය කියන්නේ දෙකම එකකට. හරිද? මහා බ්‍රිතාන්‍යයි එංගලන්තය කියන්නේ දෙකම එකකට. හරිද? ඒක මතක තියාගන්න. මහා බ්‍රිතාන්‍යයි එංගලන්තය කියන්නේ දෙකම එකක්. අහගන්න. මගේ චූටි පුතේ, එංගලන්තයේ ආරම්භ වෙන කාර්මීකරණය මුලින්ම ආරම්භ වෙන්නේ කර්මාන්ත ශාලා තුනක් ඔස්සේ. එකක් පේෂ, අනිත් එක තමයි මට කියන්න යන්ත්‍ර සූත්‍ර හදන්න මොන වගේද? ඈමයි පුතා, යන්ත්‍ර සූත්‍ර හදන්න මොන වගේද? ප්ලාස්ටික් වලින්ද පුතා? වාහනවල එන්ජිම හැදුවේකද පුතා ප්ලාස්ටික් වලින්, ෆයිබර් වලින්? බෑ. එක්කෝ යකඩ, එක්කෝ වානේ. එක්කෝ යකඩ, එක්ක වානේ. එක්ක මොනවද මයි පුතා? එක්ක යකඩ, එක්ක වානේ. එක්ක යකඩ, එක්ක වානේ. ඒ හින්දා පේශ කර්මාන්තයත් එක්ක දියුණු වෙච්ච අනේ කර්මාශාලා තමයි යකඩහා වානේ. මොකද්ද මගේ පුතේ? යකඩහා වානේ. අහන්නකෝ, ඔයාලට තව දෙයක් කියන්න. මට කියන්න, උතර අහගන්න. ඉස්සර කරන්ට් එක තිබ්බද ඒ කාලේ? ස්විච් එක දාපු කාලේ චුකුස් කාලේ වැඩ කරන්න මුලින්ම කරන්ට් එක උල් කාලේම විදුලිය තිබ්බද? ඈ පුතා, මුල් කාලේදී ලෝකේ විදුලිය තිබ්බද? නැහැ. එහෙනම් යන්ත්‍ර සූත්‍ර පෙට්‍රල් තිබ්බද? පෙට්‍රල් තිබ්බද? නෑ. එහෙනම් මේ යකඩහා වානේ යොදාගෙන නිර්මාණය කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරවන්න මොකක් හරි බලශක්තියක් අවශ්‍යයි. ඒ කාලේ තිබිච්ච ප්‍රධාන බලශක්තිය තමයි ගල් අඟුරු. ගල් අඟුරු. ගල් අඟුරු. ගල් අඟුරු මොනවද මයි චුට්ටි පුතේ? ගල් අඟුරු. එහෙනම් එංගලන්තයේ ප්‍රධාන වශයෙන්, එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත ශාලා තුනක් බිහි වෙනවා. එකක් තමයි පේෂ, අනිත් එක යකඩහා වානේ, අනිත් එක ගල් අඟුරු. හරි, අපි චුට්ටක් ලියාගමු තරුවක් දාලා. ගිය සතියේ ලියාගත්ත තැනටම ලියාගන්න. තරුවක් දාලා, තරුවක් දාලා, තරුවක් දාලා ලියා ගන්න.
ලියගන්න. එංගලන්තේ හෙවත් එංගලන්තේ හෙවත් ප්‍රථම වරට කර්මාන්ත ශාලා තුනක් නිර්මාණය විය. ප්‍රථම වරට කර්මාන්ත ශාලා තුනක් නිර්මාණය විය. ප්‍රථම වරට කැන්ටබ් එකේ ක්ලාස් තියෙන 10 වසර දෙකයි තියට 11 වසර 4යි තියට. ප්‍රථම වරට කර්මාන්ත ශාලා තුනක් බිහි විය. එනම් ලියන්න මගේ පුතා පල්ලහැට ලියන්න මගේ පුතා පල්ලහැට පේෂ ගල් අඟුරු ගල්ලංගුරු පුතේ අනුරාධපුර ශික්ෂා එකේ 15 වෙනි සෙමින එකක් තියෙනවා. ඒකට එන්න කුරුණෑගල 10 වෙනිද තියෙනවා. නුවර 19 වෙනිද තියෙනවා. හරි. අපි දැන් එකින් එක බලමු. ලියාගන්න අනුමාතෘකාවක්. පේෂ කර්මාන්තය පේෂ කර්මාන්තය හරි. දැන් අපි බලමු එකින් එක. මගේ චූටි පුතා ඔයාලට ප්‍රශ්නයක් ඇති පේෂ කර්මාන්තය. දැන් මෙව්වා ඉස්කෝලෙන් ගොඩක් දුරට කතා කරන අඩුයි මම මේ කියන කතාව. දැන් ඔයාලට හිතනවා ඇති ඇයි පේෂ කර්මාන්තේ, එහෙම නැත්නම් ඇඳුම් විවීම කර්මාන්ත ශාලාවක් වශයෙන් මුලින්ම ආරම්භ කළේ ඇයි නේ? ඔයාලට ඇත්තටම මේ ප්‍රශ්නයක් හිතුන්නේ නැද්ද කියන්නකෝ.
එහෙම දෙයක් හිතනවත් නැද්ද? යකෝ ඔච්චර ලෝකේ තියෙනවා තවත් කර්මාශාලා. ඇයි පේෂ කර්මාන්තයම මේ මිනිස්සු මුලින්ම ආරම්භ කළේ කියලා ඔයාලට ප්‍රශ්නයක් හිතුනේ නැද්ද? එහෙම ප්‍රශ්නයක් ආවේ නැද්ද? ආ ටිකක් හිතුණා. ටිකක් හිතුණා. ආවා. ආවා. හරි. දැන් මේ පාඩම ඉස්කෝලේ ගොඩක් කල්නේ කරලා. නේ මට කියන්නකෝ. ඇයි පේෂ කර්මාන්තයම මුලින්ම ආරම්භ කළේ කියලා මට කියන්න බලන්න පුළුවන් නම්. ඔච්චර දක්ෂ ළමයි ඉන්නවා. දක්ෂ ගුරු උරුකාට ගිහිලා තියෙන කියන්න බලන්න. නිර්වස්ත්‍රෝ ඉන්න බැරි හින්දා. ඇයි ඔයිට කලින් ඇඳුම් තිබ්බේ නැද්ද? තිබ්බා. මං අහන්නේ මුලින්ම ඇයි පේෂ කර්මාන්ත භාවිත කරේ? ඊට කලිනුත් තිබ්බනේ. ඔයිට කලිනුත් ඇඳුම් තිබ්බනේ. මම අහන්නේ ඇඳුම් ඇයි මුලින්ම යන්ත්‍ර සූත්‍ර වගේ නිර්මාණය කරේ කියලා. නැද්ද? මම උගන්න විදිහ චුට්ටක් බර ඇති. හැබැයි එහෙම තමයි දරගන්න ඕනේ. හා. අහහ. හරි. අහගන්න මං කියලා දෙන්න. එංගලන්තය. මගේ චූටි පුතා එංගලන්තයේ ලෝකයේ රටවල් අල්ලගෙන හිටියා. මොනවද අල්ලා හිටියේ? ලෝකයේ ප්‍රබල රටවල් අල්ලගෙන හිටියා. සමහරක් එව්වා සීත රටවල්. සමහර රටවල් ග්‍රීස්ම රටවල්. සමහරක් එව්වා මේ දෙකටම අන්තර්ගත රටවල්. හැබැයි ඒ රටවල් වල බලය කවුද අල්ලගන්නේ? එංගලන්තය. කවුද අල්ලගන්නේ? එංගලන්තය. ඒ කියන්නේ එංගලන්තය ලෝකේ විවිධ රටවල් අල්ලගන්නවා. අල්ලගෙන එයාලට ගේනවා වාණිජ නීතියක්. මොකද්ද වාණිජ නීතිය? ඔයාලා ඇඳුම් නිෂ්පාදනය කරන්න බෑ. ඒක සපුරා තහනම්. ඔයාලට අවශ්‍ය ඇඳුම් අපි සපයන්නම්. ආ යටත් විජිත අල්ලා ගැනීමත් එක්ක නව වෙළඳ පොලක් නිර්මාණය වුණා. ඒ කරලා එයාලා මෙතෙක් නිෂ්පාදනය කරපු භාණ්ඩ නවත්තලා එංගලන්තය විසින් ඒ භාණ්ඩ නිෂ්පාදනය කරලා යන්ත්‍ර සූත්‍ර මගින් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් නිසා ඒ මිනිස්සු මොකද කරේ? අර රටවල් වලට ඇඳුම් ටික යවුවා. මොකද ඇඳුම් අත්‍යවශ්‍යයිනේ. ඒක නිසා යටත් විජිත රටවල් නිසාම ලංකාවේ එංගලන්තය තුල නිකම්ම වෙළඳ පොලක් නිර්මාණය වුණා. ඒකයි පේෂකර්මාන්තය මුලින්ම ආරම්භ වෙන්න හේතුව. හරි. අහන්නකෝ. මේ පේෂකර්මාන්තය අපි දන්නවා පේෂකර්මාන්තයේ ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද පුතේ කොටස් දෙක? එකක් තමයි ඇඳුම් විවීම. අනිත් එක තමයි නූල් කැටීම. නේ අපට පේෂකර්මාන්තය කියනකොට අපට පේෂකර්මාන්තයේ කොටස් දෙකකට අපට වර්ගීකරණය කරන්න පුළුවන්. පේෂකර්මාන්තය අපට කොටස් කීයකට වර්ගීකරණය කරන්න පුළුවන්ද? කොටස් දෙකකට. එකක් තමයි ඇඳුම් මැසීම. අනිත් එක තමයි නූල් කැටීම. වශයෙන් අපිට කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. අහන්නකො. මගේ චුට්ටුත්තේ ඇඳුම් විවීම සඳහා මේ කාලේ භාවිතා කළේ ඉදිකට්ටයි නූලයි. ඉදිකට්ට ගත්තා, නූල ඇමුණුවා, මහනවා. ඉතින් මහනවා මහනවා මේ මහනවා ඔය මහනවා මේ මහනවා ඔය මහනවා මහනවා මහනවා. හැබැයි මට ඔය වගේ ඇඳුම් දෙකක් දවසකට මහන්න පුළුවන් වෙයි. ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න මට බෑ. මගේ දෑතේ ශක්තියේ
ඒක නිසා ඇඳුන් මැසීම සඳහා මේ කාලේ යන්ත්‍ර සූත්‍රයක් නිර්මාණය කළා. ඒ තමයි 1733 කවද්ද වර්ෂය 1733 මගේ හොඳ යාළුවෙක් ජෝන් කේ කවුද පුතා? ජෝන් කේ. ඔය කේ දික්කුණ වැඩිද කොහෙද? ජෝන් කේ. කවුද පුතා? ජෝන් කේ කියන බලන්න කටල කියන්න. ජෝන් කේ. ජෝන් කේ. 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 ජෝන් කේ. පොරගේ දුවන නඩාව ෆ්ලයින් ෂටල් එක. දුවන නඩාව. මොකද්ද පුතේ නිර්මාණ කරන්නේ? දුවන නඩාව. හරි. ඕ මම මැකුවා. හරි. ඇති. වර්ෂය කියන්න ටක් ගාලා එද්දා ටයිප් කරන්න. කරු ටයිප් කරන්න. කටඇරලා කියන්න ඔහෙන්. ඔහෙන් කටඇරලා කියන්න. මේ දේවල් ගොඩක් ගුරුරු කොපි කරන අපි උගන්නන විදිය හරිද? ඒවට කරන්න බෑ. ඒක හින්දා ඔහෙන් කටඇරලා කියන්න ඕන මගේ චූටි පුතාල. හරිද? කටඇරලා කියන්න. වර්ෂය කවද්ද? 1733. 1733 සිංහලෙන් නම් 33. ඉංග්‍රීසියෙන් නම් පුතා 33. කියන්න බලන්න මගේ පුතා. 1733. ජෝන් කේ. දුවන නඩාව. හරි. එහෙනම් වර්ෂය කියන්න. 1733. ජෝන් කේ. දුවන නඩාව. 1733. ජෝන් කේ. දුවන නඩාව. 1733. ජෝන් කේ. දුවන නඩාව. හරි. දැන් ටයිප් කරමු. කියන්න වර්ෂය ටංගාලා. ටංගාලා. වර්ෂය. හරි. 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 1733. පුද්ගලයා. ජෝන් කේ. හරි. ජෝන් කේ. නිෂ්පාදනය. දුවන නඩාව. හරි. හරි. එහෙනම් අපි ලියමු. හරි. ලියා ගන්න. තරුවක් දාලා පේශ කර්මාන්තය කියන තැන ලියන්න. තරුවක් දාලා ලියන්න. 1733 ජෝන් කේ ජෝන් කේ ජෝන් කේ දුවන නඩාව. දුවන නඩාව. හරි. ඊළඟට දැන් හරි අපට තිබිච්ච ප්‍රශ්නය මොකක්ද? ඇඳුම් මහන්න යන්ත්‍රයක් තිබ්බේ නැහැ. ඒක නිසා 1733 ජෝන් කේ විසින් දුවන නඩාව නිර්මාණය කළා. ඒක හරිනේ. දුවන නඩාව නිර්මාණය කරා. ඊට පස්සේ තිබිච්ච ප්‍රශ්නේ තමයි
ඇඳුම් මහන්න නූල් අවශ්‍යයි. මොනවද අවශ්‍ය? නූල්. හැබැයි මේ කාලේ නූල් කැටීම අතින් කරේ. එකෙක් එහා පැත්තේ ඉන්නවා, අනික මෙහා පැත්තේ ඉන්නවා. දෙන්න දෙපැත්තෙන් අඹරනවා නූල්. මෙහෙම අඹරනවා. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක නිසාම නූල් කැටීමට යන්ත්‍රයක් අවශ්‍ය වුණා. වර්ෂය 1764. කවද පුතේ වර්ෂය? 1764. කවද්ද? 1764 කියන්න බලන්න. වර්ෂය ටයිප් කරන්න. ටයිප් කරන්න වර්ෂය 1764. 1764. ජේමිස් හාග්‍රිව්ස් කියන්න බලන්න. උලුක් වෙයි පුතාදිව. ජේමිස් හාග්‍රිව්ස් ඕ බලන්න. ජේමිස් හාග්‍රිව්ස්. ජේමිස් හාග්‍රිව්ස්. ජේමිස් හාග්‍රිව්ස්. ජේමිස් හාග්‍රිව්ස්. වර්ෂය කියන්න ගාල කටල කියන්න. ඔහේ ඉඳන් කටල කියන්න. ජේමි වර්ෂය කියන්න 1764. පුත්කලා කියන්න කටල්ලා. ජේමිස් හාග්‍රිව්ස්. මතකයි. ජේමිස් හාග්‍රිව්ස්. හරි. වර්ෂය කියන ටංගල් ටයිප් කරන්න. වර්ෂය ටයිප් කරන්න. හරි හරි. ටංගල් ටයිප් කරන වර්ෂය. වර්ෂය ටයිප් කරන්න හැමෝම. හරි. දැන් නම ටයිප් කරන්න. හරි 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 හරි. ඔහු විසින් නිර්මාණය කරනවා. ජේමිස් විසින් ජේ නමෙන්ම එකක් නිෂ්පාදනය කරනවා. උගේ නමේ කොටසක් දාලා ජෙනි යන්ත්‍රය. ජේමිස්ගේ ජෙනි යන්ත්‍රය. ජේමිස්ගේ ජෙනි යන්ත්‍රය. මේ ජේ ජේමිස් ජේ ජේමිස් ජේ ජෙනි එකම අකුර. එහෙනම් යන්ත්‍රය කියන්න. යන්ත්‍රය කියන්න. යන්ත්‍රය කියන්න. යන්ත්‍රය. හරි. ජෙනි යන්ත්‍රය. හරි. දැන් වර්ෂය කියන ටංගල. වර්ෂය 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 වර්ෂය. හරි 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 හරි. පුත්කලයා කියන්න. හරි 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 හරි. යන්ත්‍රය කියන්න. ජෙනි ජෙනි ජෙනි. ලියමු එහෙනම් ඊළඟ තරුව. 1764. ජේමිස් හාග්‍රිව්ස් ජේමිස් හාග්‍රිව්ස් ජේමිස් හාග්‍රිව්ස් ජෙනි යන්ත්‍රය. ජෙනි යන්ත්‍රය. හරි. දැන් පොත් අහන්න. පොත් අහන්න.
පතන්න ඇඟිල්ලත් කැපුණා. හරි. පොත් ඇහුවද? හරි. ඔහෝ මේකම කණ්ඩත් ඕනේ. හරි මුල මිදන් කිව වර්ෂය. පල්ලිකේ පලවිනිකේ වර්ෂය කියන්න. පලින වර්ෂය වර්ෂය වර්ෂය. හරි 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 හරි. දෙවිනිකේ වර්ෂය කියන්න. දෙවිනිකේ වර්ෂය. හරි 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 හරි. දැම් පලවෙනිියකේ වර්ෂයයි පුද්ගලයක නමයි දාන් රක්ගල. පලවෙනිකේ වර්ෂයයි පුද්ගලක නමයි තක්ගල ටක්ගල 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 ටක්ගල. හරි හරි. දැම් පලවෙනිියකේ යන්ත්‍රය කියන්න. හරි 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 හරි. දෙවිනි වර්ෂය කියන්න. දෙවිනි වර්ෂය කියන්න. හරි හරි. පුද්ගලයා කියන්න රංගල දෙවිනි එකේ. හරි හරි හරි. යන්ත්‍රය කියන්න. හරි හරි. හරි ඊළඟට අහගන්න. මගේ චූටි පුතා අහගන්න. අපි දැන් සාකච්ඡා කරා පේෂකර්මාන්තය ගැන. පේෂකර්මාන්තය ගැන අපි ඒකෙදි සාකච්ඡා කරා පේෂකර්මාන්තයේදී ඇඳුම් වියන්න 1733 දී නේ 1733 දී ජෝන් කේ විසින් දුවන නඩාව නිර්මාණය කළා. 1764 දී කවුරු විසින්ද? ජේමිස් හාග්‍රිව්ස් විසින් ජෙනී යන්ත්‍රය නිර්මාණය කරා. හැබැයි පුතා ජෙනී යන්ත්‍රය කාර්යක්ෂම නැහැ. ඒක අතික්‍රියා කරන එක. මෙහෙම 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 කරන එක ජෙනී යන්ත්‍රය. ඒක නිසා කාර්යක්ෂම නැහැ. ඒකින්ද රිචඩ් අයියා රිචඩ් ආර්ක් රයිට් රිචඩ් ආර්ක් රයිට් කවුද මගේ පුතා? රිචඩ් රිචඩ් ආර්ක් රයිට්. කවුද මගේ පුතා? රිචඩ් ආර්ක් රයිට්. බෝඩ් එක මකනවා මම. මම මේ අකුරක්වත් බෝඩ් එකේ තියන්න කැමති නැහැ. මොකද මේක ඔළුවේ තියෙන්න ඕනේ. කවුද පුද්ගලයා? රිචඩ් ආර්ක් රයිට්. කවුද පුද්ගලයා? රිචඩ් ආර්ක් රයිට්. 1769 වර්ෂය කියන්නේ 1769 1769 69 1769 කටහැරලා කියන්න වර්ෂය. ටයිප් කරන්න හැ. කටහැරලා කියන්න. කටහැරලා කියන්න. හරි හරි හරි. ඇහෙනවද මට? හරි දැන් ටයිප් කරන්න බලන්න වර්ෂය. හරි හොතර ඉගෙන ගන්නට මගේ චූටි පුතාලා අපරාධනේ. හරි හරි. පුද්ගලයක නම කියන්න. රිචඩ්. ඔයාලගේ පොත් එහෙම ගහන්නේ රිචඩ් පොත් එහෙම. රිචඩ් ආර්ක් රයිට්.
කෞද රිචඩ් රිචඩ් ආර්ක් රයිට් කෞද රිචඩ් ආර්ක් රයිට් දැන් මතකයිද කෞද රිචඩ් ආර්ක් රයිට් කෞද රිචඩ් ආර්ක් රයිට් කෞද රිචඩ් ආර්ක් රයිට් කෞද රිචඩ් ආර්ක් රයිට් දැන් මතකයිද හොඳට මතකයිද හරි එයා විසින් මේම් මෙහෙම එකක් හදනවා ඕන් ඔහොම ඔහොම එකක් මේක කැරකෙනකොට නූල් ඇඹරෙනවා නූල් කැටීම සිද්ධ වෙනවා හැබැයි මේක කැරකෙන්න නම් විශාල ජලපහරක් තියෙන තැනක තමයි සිද්ධ කරන්න ඕනේ හැබැයි හැමදාම ජලය තියෙනවද නැහැ මේක අපි හඳුන්වන්නේ ජල රාමුව මොකක් කියලාද පුතා මේ ජල රාමුව මොකක් කියලාද හඳුන්වන්නේ ජල රාමුව කාගේද ජල රාමුව රිචඩ් ආර්ක් රයිට් ගේ ජල රාමුව 1769 මතකයිද හරි මොකද්ද පුතා මේක එහෙනම් මේ යන්ත්‍රය කියන්න බලන්න ටයිප් කරන්න මේ යන්ත්‍රය කියන්න මේ යන්ත්‍රය කියන්න හරි ජල රාමුව කවුද පුද්ගලයා කියන්න පුද්ගලයා කියන්න හරි 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 රිචඩ් ආර්ක් රයිට් කොපි කලාට සමකල නොහැක හරි අහගන්න රිචඩ් ආර්ක් රයිට් වර්ෂය කියන්න ටස් කාල වර්ෂය කියන්න ඩකඩකඩකඩ ටස් කාල වර්ෂය කියන්න හරි 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 එහෙනම් වර්ෂ 1769 රිචඩ් ආර්ක් රයිට් ජල රාමුව අපි ලියමු එතන යාගන්න සුලම් බලයෙන් බෑපුතේ එතන මෙවුල ගණත්තේ මඩු වෙන්න එපැයි යාගන්න අනික සුලගේ ආනතිය වෙනස් වෙනවා ඒකත් එක්ක අමාරුයි යන්න 1769 රිචඩ් ආර්ක් රයිට් ජල රාමුව රිචඩ් ආර්ක් රයිට් ජල රාමුව හරි අහගන්න මගේ චූටි පුතා මතර අහගන්න දැන් අපි දන්නවා 1733 එකක් හැදුවා 1764 තව එකක් හැදුවා 1769 තව එකක් හැදුවා මේක 69 නේ ජල රාමුව නේ 69 නේ දැන් එක 79 කීයද 79 1779 සැමුවෙල් ක්‍රොම්ප්ටන් කවුද පුතා සැමුවෙල් අයියා සැමුවෙල් ක්‍රොම්ප්ටන් කවුද මයි පුතා සැමුවෙල් ක්‍රොම්ප්ටන් කවුද සැමුවෙල් ක්‍රොම්ප්ටන් ක්‍රොම්ප්ටන් සැමුවෙල් ක්‍රොම්ප්ටන් සැමුවෙල් ක්‍රොම්ප්ටන් සැමුවෙල් සැමුවෙල් ක්‍රොම්ප්ටන් සැමුවෙල් ක්‍රොම්ප්ටන් සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779
සැමුවෙල් ක්‍රෝම්ටන් එද්දා සත්‍රිය හැත්තැ නවේ සැමුවෙල් ක්‍රෝම්ටන් සැමුවෙල් මියුල් යන්ත්‍රය සැමුවෙල්ගේ මියුල් යන්ත්‍රය වර්ෂය එද්දා සත්‍රිය හැත්තැ නවය කවද වර්ෂය තග්ගා ටයිප් කර ටයිප් කරන්න ටයිප් කරන්න හරි 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 පුද්ගල ටයිප් කරන්න ටක්ගල පුද්ගලයා කවුද 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 පුද්ගලයා කියන්න කවුද පුද්ගලයා සැමුවෙල් ක්‍රෝම්ප්ටන් මොකද පුතේ හදන්න සැමුවෙල් හරි මියුල් යන්ත්‍රය හරි එහෙනම් අපි ලියාගමු එතෙ එක්සෑම් නේ ආ සමහර ඉස්කෝලේට එක්සෑම් කරු ලියා ගන්න 1779 1779 කලින් එක 69 දැන් එක 79 සැමුවෙල් ක්‍රෝම්ප්ටන් මියුල් යන්ත්‍රය සැමුවෙල් ක්‍රෝම්ප්ටන් මියුල් යන්ත්‍රය මියුල් යන්ත්‍රය හරි ඊළඟ වර්ෂය ඔන් අහගන්න 7733 1764 1769 1779 ඊළඟ එක 1785 කවද වර්ෂය පුතා 1785 කියන්න බලන්න ටයිප් කරන්න බලන්න ටයිප් කරන්න ටයිප් කරන්න 1780 85 1785 එඩ්මන්ඩ් කාර්ට් රයිට් කවුද පුතා එඩ්මන්ඩ් කාර්ට් රයිට් කවුද එඩ්මන් කාර්ට් රයිට් එඩ්මන් කාර්ට් රයිට් එයා කළේ මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවන්න හැදුවා මොකක් කරන්න පුතා අර සැමුවෙල් ක්‍රෝප්ටන් හදපු මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවන්න නිර්මාණය කරා වාෂ්ප බලයෙන් එහෙනම් 1779 එඩ්මන් කාර්ට්රයිට් වාෂ්ප බලයෙන් ක්‍රියා කරවන මියුල් යන්ත්‍රය හරිද හා අපි ලියමු ලියා ගන්න ලියන්න 1785 එඩ්මන් කාර්ට් රයිට් එඩ්මන් කාර්ට් රයිට් එඩ්මන් කාර්ට් රයිට් එඩ්මන් කාර්ට් රයිට් එඩ්මන් කාර්ට්රයිට් වාෂ්ප බලයෙන් ක්‍රියා කරවන මියුල් යන්ත්‍රය
වාෂ්ප බලයෙන් ක්‍රියා කරවන මියුල් යන්ත්‍රය. හරි. එහෙනම් අපි අදට නවත්තමු. ලබන සතියේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්. අපි ගියා සර්ණයි. ෆිසිකල් සම්මන්ත්‍රණ තියෙනවා ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ. කුරුණෑගල 10 නුවර 19 අනුරාධපුරේ 15. එහෙනම් අපි එදාට හම්බ වෙමු. ඔයාල හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.